ආයුබෝවන් වාසනාවන්ත සතියක් ඔබ සැමට. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ සතියේ ලග්න බලාපල. සතියේ ලග්න බලාපල සාකච්ඡා කරනකොට 2024 ජනවාරි 22 වෙනිදා සිට 2024 ජනවාරි 29 වෙනිදා දක්වා සතියේ ලග්න බලාපලයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ. ඉතින් ඊට කලින් මම විශේෂයෙන්ම අපේ කේන්දර පලාපල විස්තරයක් බලාගන්න, එහෙම නැත්නම් පලාපල විස්තරයක් දැන ගැනීමට කැමති නම් මගේ දුරකථන අංකය තියෙන එකට කතා කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් පලාපල විස්තරයක් කතා කරන්න, මගේ දුරකථන අංකයෙන් කතා කරන්න. ඒ වගේම ඔබේ නිවාස දෝෂ, වාස්තු විද්‍යා, ඒ වගේම ඔබේ නිවාස ආරක්ෂා කිරීම, ඒ වගේම බහිරව පූජා ආදී තියෙනවා නම් ඒවත් අපිට කතා කරන්න, අපි ඒවත් වැඩ කරන නිසා. ඉතින් අද අපි මේ සාකච්ඡා කරන්න මත්තෙන් මම රටේ තත්ත්වෙත් ලෝක තත්ත්වෙත් පිළිබඳව පොඩි විග්‍රහයක් කරනවා. මොකද අපේ මගේ පාඨක ජනතාවක් ඉන්න, ඒ අයට දැන ගැනීම පිණිස පොඩි අවවාද අනුශාසනාවක් වගේත් කරනවා. විශේෂයෙන් අද අපි මම බලාපොරොත්තු වන්නේ අද රටේ අපේ රටේ පවතින තත්ත්වයත් ලෝක තත්ත්වයත් පිළිබඳවයි. අපේ රටේ තත්ත්වය, ඉතින් ඔබට හැමදාම මේ මම කරන දේශනවලින් හැමදාම කියන්නේ අපේ රටේ තාම අපේ රටට වර්ෂාපතනය අවසන් වෙලා තියෙනවා. දැන් මේ දින දෙක තුනේ හොඳයි දේශගුණික තත්ත්වය යහපත් අතර හැරිලා තියෙනවා. නමුත් මේ හදිසි අනතුරුයි, මම අර කලින් වීඩියෝ එකක් කියලා තිබුණා, මේ හදිසි අනතුරු වීම අනේ මන්ද මොන කර්මයකින් සිද්ධ වෙනවද කියලා. ඉතින් අපේ දිහා බලනකොට විශේෂයෙන්ම මේ ලංකා කේන්දරයත් ඒ රාෂ්ට්‍රකෙන් පීඩාවට පත් වෙලා තියෙන බව අපි පේන්නේ. ඉතින් ඒක නිසාමද කියලා සැක හිතෙනවා. නමුත් ජනතාව පීඩාවට පත් වෙන හේතු සාධක ගොඩක් තියෙන එකක්. අපේ නොසැලකිලිමත්කමින් ওই රියානතුරු ඇති වෙන එකක්. අනිත් එක ස්වභාව ධර්මයෙන් දඬුවම් වගේ අපිට ලැබෙන නායයම් වැහි ගම් වතුර ආදී ඒවා ඒවා ස්වාභාවික ඉපදී මේ ඔක්කොම සිද්ධ වෙන්නේ අර ඒ රාෂ්ට්‍රකේ බලපෑම දෝ කියලා අපිට සැක හිතෙනවා. ඉතින් ඒ නිසා බොහොම සාමකාමී සත්වයක් රටට උදා වෙලා මිනිසුන්ගේ ජන ජීවිතය යහපත් වෙලා සිත සාන්තිය සැලසিলা නිදුක් නිරෝගී භාවය ලැබේවා කියලා මම ශ්‍රී ලංකා වාසී ජනතාවට ප්‍රාර්ථනා කරන අතරම ලෝකයේ තත්ත්ව දිහා බලනකොටත් විශේෂයෙන් ලෝකයේ රටවල් ඉතාමත්ම දුක්ඛදායක තත්ත්වයකට වැටිලා ඉන්නවා. අපි පළමුවෙන්ම මේෂ ලග්නය දිහා බලමු. මේෂ ලග්නයට මේ සතිය ඔබට හොඳයි, වරදක් නැහැ. ඔබේ තත්ත්වය යහපත් අතට හැරීමක් ඇති වෙනවා. කරන කටයුතු සාර්ථකයි. ඔබ රැකියාවක් කරනවා නම්, ඔබ රජයට සම්බන්ධ ස්ථානවල රැකියාවකට යනවා නම්, එහෙම නැත්නම් රජයේ රැකියාව බලාපොරොත්තු වෙනවා නම් ඒවා ඉෂ්ට සිද්ධ වීමක්. එහෙම නැත්නම් කලකම්මැලි කමක් නැතුව වැඩ කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔබ විදේශ ගත වීමට බලාපොරොත්තු වෙනවා. ඒවාද සාර්ථක භාවයකුත් පෙන්නුම් කරනවා. ඒ වගේම ඔබ අධ්‍යාපනය ලබන දූ දරුවන් නම්, දැන් මේ කාලේ දරුවන්ට අධ්‍යාපන නිමාඩු පාසල් වසාලා තියෙන්නේ. නමුත් ඔබට අධ්‍යාපනය ලබන ගෙදර ඉඳන් අධ්‍යාපන දැනීම ලබා ගන්න බැරි වෙන්නේ නැහනේ. ඒ නිසා අධ්‍යාපනය ලබන දූ දරුවන්ටත් මේ කාලය හොඳයි. ඒ වගේම විශේෂයෙන්ම මේ සතිය ඔබට වරදක් නැහැ කියලයි පෙන්වුම් කරන්නේ. ජය අංකය 1-3-7, ජය වර්ණය රතු සහ කහ. සුබ දිනිය
අගාරුවාදා සහ සිකුරාදා රෝග පීඩා වශයෙන් අත්පා තුවාල වීම් ඒ වගේම රෝහල්ගත වීම් ඒ වගේම උදරගත රෝග ආදිය පෙන්වුම් කරන වස්සබ ලක්ෂණ වස්සබ ලක්ෂණ හිමි ඔබට මේ කාලයේ වැඩ කටයුතු මන්දගාමි මම කලින් වීඩියෝ එකෙත් දාලා තිනවා මන්දගාමි ඉතින් සේනසුරා 10 ඉන්නකම් ඉතින් මන්දගාමි වැඩ කටයුතු ඒ නිසා රාජකාරී කිරීම රාජකාරී පැහැර හැරීම නිසා ඔබට දඬුවම් ලැබීමක් සිද්ධ වෙන්නත් පුළුවන් රාජකාරී පැහැර හැරීම එතකොට ආදායම් මාර්ග ආදායම් මාර්ගයේ අවහිරතාවය ඇති වෙන්නත් පුළුවන් ආර්ථික දුෂ්කරතා මතුවෙන්නත් පුළුවන් ඒ වගේම මේ කාලයේදී ඔබට කෝපය ද්වේෂය ඇති වෙනවා රුස්සන් නැති ගතිගුණ මතුවෙනවා අඹුසැමියන් අතර මතභේද යුග ජීවිතේ බලපානවා දෙදෙනා අතර ගැටුම් ඇති වෙන්න පුළුවන් ඒ වගේම අධ්‍යාපනය ලබන දරුවන්ට වරදක් නැහැ හොඳයි. ඒ වගේම ඔබේ පියාට ඔබ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ වෙන ඔබට පියතුමෙක් ඇදින ඔබට තාත්තා කෙනෙක් ඇදින තාත්තට පියාට හොඳ නැහැ. ඔබේ වකවට ඒ කාලේ පියාට අගුණයි ටිකක්. ඉතින් මවුටත් නරකක් නැහැ මවුට හොඳයි. ඒ නිසා ජයාංකයේ 2-6 නමේ ජයවර්ණය රතු සහ නිල් සුබ දිනය සිකුරාදා සහ සෙනසුරාදා රෝග පීඩා වශයෙන් ඇස් රෝග අර්ශස් රෝග ලේ පිටවීම් ඒ වගේම උගුරේ සෙම බැඳීම් ආදිය පෙන්වුම් කර මිතුන ලග්නය මිතුන ලග්න හිමි ඔබට මේ කාලේ ඔබ රාජකාරී කිරීමක් වශයෙන් කරන කටයුතු වල ඔබට චෝදනාවක් එල්ල වෙන්න පුළුවන් ඔබේ වැඩ හරියට කළේ නැtei කියලා උසස් නිලධාරීන්ගෙන් ඔබට චෝදනා එල්ල වෙනවා නිලධාරී කියන්නේ ඔබට වැඩි ඉහළ ඉන්න අය ඔබ පාලනය කරන අයගෙන් ඔබට හිතට කනස්සල්ලු ඇති වෙන්න පුළුවන්. අවිවාහක නම් මංගල යෝජනා ඉදිරිපත් වීමත් ඒවා සාර්ථක වීමකුත් පෙන්වන. යුග ජීවිත ගත කරන අයගේ තරමක් උණුසුම්කාරී බවක් දෙදෙනා අතර සමගි සමාදානයට බාධා රණ්ඩු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ස්ත්‍රී පක්ෂයෙන් උදව්පකාර ලැබීමකුත් තියෙනවා. ඉතින් මෙතන ස්ත්‍රී පක්ෂයෙන් උදව්පකාර කිව්වම පිරිමියට ස්ත්‍රී පක්ෂයෙන් උදව් ලැබුවා මෙතන විවාහ ජීවිතයේ මත ගෝරි ගොඩයි ඒ නිසා ඒ පිළිබඳව සැලකිල්ලෙන් වැඩ කරන්න ස්ත්‍රී පක්ෂයේ පුරුෂයන්ගෙන් ආධාර උපකාර ලැබීම ඒකත් අර මම කලින් කිව්වා වගේ ඒ දෙන පරිස්සමෙන් ඒ වැඩ කරගන්න අනියම් සම්බන්ධතා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන සැලකිල්ලෙන් වැඩ කරගන්න. අධ්‍යාපනය ලබන දරුවන්ට හොඳයි. ඔහුගේ කටයුතු සාර්ථක කරගන්නත් හැකියාව ලැබෙනවා. ජය අංකය 1-7-9. ජය වර්ණය කොළ සහ නිල්. සුබ දිනය බදාදා සහ සිකුරාදා රෝග පීඩා වශයෙන් හිසේ ඇම්ම, හිස රුධාව, පීනස් රෝග ඒ වගේම මුත්‍රා රෝග මුත්‍රා අඩස්සි රෝග වාතයේ පිත සෙම තුන්දොස් කෝපවීම් ගුඳ මාර්ග ආශ්‍රිත රෝග ගෙඩි ඇතිවීම පෙන්නුම් කරයි කටක ලග්න කටක ලග්න හිමි ඔබට මේ කාලයේ ඔබේ ආර්ථිකය ශක්තිමත් කරගන්න හැකියාවකුත් ලැබෙනවා. ආර්ථිකය ශක්තිමත් කරගන්නවා කියන්නේ
ඉබේ පහළ වෙන එකක් නෙමෙයි. ඔබ ගන්නා උත්සාහයේ සාර්ථක වීමක් නිසා කලකම්මැලි නැතුව වැඩ කිරීම නිසා ඔබට මේ ආර්ථික ජය ලබා ගන්න හැකියාව ලැබෙනවා. හැබැයි වැයපස ඉහළ යනවා. නොකල වැරද්දකට දඬුවම් ලැබෙන්නත් පුළුවන් ඔබ. නොකල වැරද්ද කියන්නේ මෙතන උසාවියට, පොලිසියට, නීති මාර්ගයේ වැටීමෙන් ඔබ ඒ වගේ දේවල් සිද්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔබ රෝහල් ගත වීමක්, හදිසි ලෙඩක් දුකක් ඇදලා රෝහල් ගත වීමක් වගේ දේකුත් සමහර විට වෙන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. ඒ වගේම අඹු සැමියන් අතර මතභේද, මත ගැටුම් ඒවා ඉවරයක් වෙන්නේ නැහැ. ඒවා ඉවරයක් වෙන්න ඉතින් කාලයක් යනවා. ඒ වගේම අවිවාහකයට මංගල යෝජනා ඉදිරිපත් වෙනවා. නමුත් ඒවා සාර්ථක නැහැ. එක්කෝ බෑයි කියනවා, නැත්නම් කල් යනවා. අන්න එහෙම ගතියක් තියෙනවා. ඒ නිසා බෝධි පූජා, දේව පූජා ආදිය තබලා මේ අපල අවම කරගන්න උත්සාහ කරන්න. ජය අංකය 138. ජය වර්ණය සුදු සහ රතු. සුබ දිනය සඳුදා සහ ඉරිදා. රෝග පීඩා වශයෙන් උදරගත රෝග, ඒ වගේම මුත්‍රා රෝග, ඒ වගේම විශේෂයෙන්ම ඇස්වල රෝග ආදිය පෙන්නුම් කර. සිංහ ලග්නය. සිංහ ලග්න හිමි, ඔබට මේ කාලය ආදායම් මාර්ග හොඳයි, ලැබීමට යහපත්. ඒ වගේම දුර ගමන් බිමන් සමහර විට ඔබ වෙනත් රැකියාවකට යන්න බලාපොරොත්තුවක්, ඒ රැකියාව යහපත් වීමක් ඇති වෙනවා බොහෝ දුරට. ඔබ වෙනත් රටකට යන්න ඔබ උත්සාහයක් කරනවා නම්, එහෙම නැත්නම් ඔබ ඉන්න රටේ ඉඳන් ඔබ ලංකාවට එන්න බලාපොරොත්තු, ඒක සාර්ථක වීමක් තියෙනවා. ඒ වගේම අඹු සැමියන් අතර නිතර නිතර ගැටුම්, මත ගැටුම්, පොඩ්ඩයා මෙන යා මෙහා වෙනකොට රණ්ඩු, ඒවා ඇති වෙනවා. ඒවා තමන්ගේ හිතේ දෙදෙනාම ඉවසීමෙන් සංසුන්ව කටයුතු කරන්න ඕනේ. එසේ නොවුනොත් ඉක්මනින්ම වෙන් පරස් වෙන්න සිද්ධ වෙන්න බොහෝ දුරට පුළුවන්. ඒ වගේම දරුවෙකුගේ කටයුත්ත දැක සශීද හිතට වේදනාවක් ඇති වෙන්න. ඒ නිසා පිරිහීමක් වගේ දෙයක් දරුවෙක් කරන නිසා ඒක සිතට කාවැදීමක් ඇති වෙන්න. ඒ අතරවාරයේ සමහර විට දරුවෙක්ගේ ජයග්‍රහණයක් ඇති වෙන්නත් පුළුවන්. මම අර කලින් කිව්වා වගේ එකක් වගේම තව ජයග්‍රහණයකුත් ඇති වෙන්න බොහෝ දුරට තියෙනවා. ඉතින් ඒ නිසා මවුට පියාට ඉතාමත්ම හොඳ කාලයක්, ඔවුන්ගෙන් උදව් උපකාර ලබා ගන්නත් ඔබට හැකියාව ලැබෙනවා. වන්දනා ගමන් බිමන් යාම ඒව හොඳයි, යන්න පුළුවන්. ජය අංකය 4-5-7. ජය වර්ණය රතු සහ තැඹිලි. සුබ දිනය ඉරිදා සහ සඳුදා. රෝග පීඩා වශයෙන් පපුවේ අමාරු ඇතිවීම, පපුවේ ශල්‍යකර්ම ඇතිවීම, ස්නායු රෝග, ඒ වගේම උදරගත රෝග ආදිය පෙන්නුම් කර. කන්‍යා ලග්න. කන්‍යා ලග්න හිමි, ඔබට මේ කාලය, මේ සතිය වැඩ කටයුතු බහුලයි. කාර්යක්ෂමතාවයේ අනුව වැඩ කරන්න, ඉක්මන්කාරී බව වැඩ කිරීම, කඩිනමින් වැඩ කිරීම. ඒ නිසාම ඔබ ආර්ථික වශයෙන් මේ සතියේ යහපත් තත්ත්වයකට පත් කරගත හැකි. ඔළුවෙන් බුද්ධියෙන් කරන වැඩ සාර්ථක වෙනවා. ඔබ යම්කිසි සැලැස්මක් අනුව වැඩක් කරන්න බලාපොරොත්තු වන්නේ නම් ඒවා සාර්ථක වීමකුත් තියෙනවා. ඒ වගේම ස්ථානගත ප්‍රශ්නයක් විසඳා ගන්න බොහෝ දුරට ඔබට හැකියාවකුත් ලැබෙනවා. ඒ වගේම ඔබ අවිවාහක නම්
මංගල යෝජනා ඉදිරිපත් වීමත් ඒවා සාර්ථක වීමකුත් පෙන්නුම් කරනවා. ඒ නිසා සතුරු කරදර තිබුණා නම් ඒවා මෙල්ල වෙලා සතුරන් ඔබේ ළඟ දන ගහන තැනට වැඩ කටයුතු සිද්ධ වෙන්න. ඒ වගේම මේ කාලයේ ඔබට අධ්‍යාපනය ලබන දරුවෝ නම් ඔබට මේ කාලයේ ඉතාමත්ම යහපත් බවයි පෙන්නුම් කරන්නේ. ජය අංකය 4 6 8, ජය වර්ණය කොළ සහ නිල්. සුභ දිනියේ බදාදා සහ සිකුරාදා රෝග පීඩා වශයෙන් අර කලින් සඳහන් කළාකාරයට හෘද රෝග, ඒ වගේම හෘදයේ සැත්කම් නැත්නම් පපුවේ තුවාල වීම, ඒ වගේම වාතය උදරේ පිරවීම, වාතයේ උදරගත වාතයේ පිරීම නිසා හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම, ඒ වගේම අර්ශස් රෝගාදිය පෙන්නුම් කර. තුලා ලග්නේ, තුලා ලග්න හිමි ඔබට මේ කාලයේ ඔබේ වැඩ කටයුතු නම් සාර්ථකව ඉදිරියට ගෙන යාමට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම ඔබට යුග ජීවිතයේ පැවති කරදරකාරී බව මගහැරිලා දෙදෙනා අතර සමගි සමාදානයෙන් කටයුතු කිරීමේ හැකියාවකුත් ලැබෙනවා. ඒ වගේම ඔබ දුර ගමන් බිමන් යොදාගෙන තියෙනවා, වන්දනා ගමන් බිමන්, එහෙම නැත්නම් පූජනීය ස්ථානවල වඳීම් පිදීම් ආදී යනවා. මොන ආගමේ හිටියත් ඔබට ඒ සඳහා අවස්ථාවක් උදා වෙන්න පුළුවන්. ඒ වගේ සහෝදරයන් අතර තමන් මැදිහත් වෙලා ඒගොල්ලන්ගේ කරුණු සලකලා බලලා ඔවුන්ට උදව්පකාර කිරීම කැපී පෙනෙන චරිතයක් වෙන්න පුළුවන් සහෝදරයන් අතර ඔයා ඔබ. ඒ නිසා විශේෂයෙන්ම සතුරු කරදර මර්ධනය කරගන්නත් ඔබේ බලය පාවිච්චි කිරීමක් මේ කාලය තුළ තියෙනවා. එවම විදේශගත වීමට බලාපොරොත්තු වෙන නම් ඒකටත් වරදක් නැහැ. නමුත් ඔබට හදිසි අනතුරු, හදිසි විපත් කරදරයක් ඇති වෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම ඔබ නීති ප්‍රශ්නයක් මතුවීමෙන් ඔබ උසාවි පොලිසියට යන්නත් ඉඩකඩ වැඩි. ඒ නිසා ගමන් බිමන් යනකොට ප්‍රවේශයෙන් ගමන් බිමන් යාම හොඳයි. ජය අංකය 4 5 8, ජය වර්ණයේ රතු සහ තැඹිලි. සුභ දිනිය සිකුරාදා සහ බදාදා. ඒ වගේම රෝග පීඩා ගත්තොත් පපුවේ අමාරුව, හෘද රෝග, ඒ වගේම පපු මේ හම වියලීම, ඒ වගේම විශේෂයෙන්ම ඇස්වල යට වේදනා කැක්කුම් ඇතිවීම ආදිය පෙන්නුම් කරන. රුචික ලග්නය, රුචික ලග්න හිමි ඔබට මේ සතිය තරමක් අවිවේකී සතියක් වෙන්න පුළුවන්. ඔබ කඩිනමින් වැඩ කරන්න ගිහිල්ලා ඔබ හදිසි අමාරුවක වැටෙන්නත් පුළුවන්. හදිසි වැඩ කටයුතු කරන්න ගිහිල්ලා හදිසි අනතුරකට භාජනය වෙන්නත් ඉඩ තියෙන නිසා බොහොම කල්පනාවේ දියේ ගිලීමක් වගේ දෙයක්. ඒ කියන්නේ දිය නෑමට ඔබ යනවා නම් විශේෂයෙන්ම වැව් පොකුණු, ගංගා ඇලදොල මුහුදාදීර නෑමට යන්න එපා. එම යෑමෙන් පරිස්සම් වෙලා ඉන්න, වෙන දවසක යන්න. ඒ නිසා ප්‍රවේශමෙන් ජල විපත් ඇති වෙන්න ඉඩ තියෙන. ඒ වගේම ඔබට ඔබ අනියම් සම්බන්ධතාවයකට පැටලෙන්න ඉඩ තියෙනවා. ඒ පිළිබඳවත් සැලකිලිමත් වන්න. ඔබ විවාහක නම් ඔබේ විවාහ ජීවිතය රැකගන්න. ඒ වගේම ඔබ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්න තරුණයෙක් තරුණියක් නම් ඒ පිළිබඳව ඔබ ඒවා වැඩි දියුණු වීමක් ඇති වෙන්නත් පුළුවන්. අවිවාහකයට මංගල යෝජනා ඉදිරිපත් වෙලා ඒවා සාර්ථක වෙනවා. ඒ නිසා මම කියපු කරුණු කාරණා ගැන සැලකීමෙන් වැඩ කරන්න. ඒ වගේම පවුලේ ප්‍රධානත්වයෙන් වැඩ කිරීමේ හැකියාවකුත් තියෙනවා. පවුලේ වුණාම ඔබ ඇතුළු සහෝදර සහෝදරියන් සහ ඔබේ නෑ පෙරපුර අතරේ ඔබ ජනප්‍රියත්වයක් ඇති වෙන්න තියෙනවා. ඒ නිසා
විශේෂයෙන් ඒ පිළිබඳවත් හොයලා බලලා කටයුතු කරන්න. ඔබ හැබැයි ඒගොල්ලන් අතර කැපී පෙනෙනවා කියලා ඒගොල්ලන් යටත් කරගන්න යන්න එපා. ඒ නිසා ඔබ මේ කාලේ ඔබට ඇති සහජ හැකියාවන් නිසා ඔබ කැපී පෙනෙන තත්ත්වයක් පෙන්වුම් කරන ජයංගේ 247 ජයවරණේ රතු සහ තැඹිලි සුබ දිනය. අඟහරුවාදා සහ සිකුරාදා රෝග පීඩා වශයෙන් උගුරේ අමාරුව, උගුරේ විෂ සහිත ගෙඩි ඇතිවීම, හදිසි අනතුරු ඇතිවීම, ඒ වගේම වියලීම්, පපුව වේලීම ආදී රෝගවලට ඔබ ගොදුරු විය හැකියි. ධනු ලග්නය, ධනු ලග්න හිමි ඔබට මේ සතිය ඔබ අවිවාහක නම් ඔබට සාර්ථක මංගල යෝජනා ඉදිරිපත් වෙනවා. ඔබ විවාහක නම් ඔබේ අඹු සැමියන් දෙදෙනා අතර තියෙන සමගි සමාදානයේ තව තවත් ආදරයෙන් වැඩිවිලා ඒ වගේම ප්‍රේම සම්බන්ධතා තියෙනට ඒවා තව තවත් වැඩි දියුණු වීමකුත් ඇති වෙනවා. අනියම් සම්බන්ධතාවලට කොටු වෙන්න ඉඩ තියෙන නිසා පිරිහීමේ දොරටු ඇති කරගන්න යන්න එපා. ඒවා ගියාම ඔබ පිරිහීමට ලක් විය හැකියි. ඒ වගේම ඔබ අධ්‍යාපනය ලබන දරුවෙක් නම් ඒවා සාර්ථකව ඉදිරියට යාමට හැකියාව තියෙනවා. ඒ වගේම ඔබේ දරුවෙකුගේ යම් උත්සවයකට සහභාගී වීමක්, දරුවන්ගේ දියුණු අධ්‍යක සතුටු විය හැකි කරුණු කාරණා ඇති වෙන්න පුළුවන්. ස්ථානගත ප්‍රශ්නයක් නිසා හිත අවුල් කරගන්න නැතුව වැඩකටුතු ඉවසීමෙන් කරගන්න යුතුයි. ජය අංකය 235, ජයවරණය කහ සහ තැඹිලි සුබ දිනය බ්‍රහස්පතින්දා සහ ඉරිදා රෝග පීඩා වශයෙන් මානසික ආතතිය පීඩා ඇතිවීම, ඒ වගේම පෙනහළුවල රෝග, ඒ වගේම මුත්‍රා රෝග ආදිය පෙන්නුම් කරන. මකර ලග්නේ, මකර ලග්න හිමි ඔබට මේ කාලය සතියේ වැයපස ඉහළ යනවා. ඔබ විදේශගත වීමට බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒවා සාර්ථක වේවි. ඒ වුණත් ඔබට වැයපස ඉහළ යනවා. ඒ වගේමයි ඔබට විශේෂයෙන් දුර ගමනක් බිම යොදාගෙන තියෙනවා නම් ඒවා ආර්ථිකමය වශයෙන් ශක්තිමත් භාවයක් ඇති කර දෙන්නත් පුළුවන්. ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු, නවතා තිබෙන ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු, ඒවා සාර්ථකව ඔබට ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබෙනවා. ඒ වගේම සහෝදර සහෝදරියන් අතර මතභේද, මත ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම යුග ජීවිත ගත කරන අඹු සැමියන් අතර නිතර නිතර රණ්ඩු ඇති වෙනවා. ඒවා පාලනය කරගත යුතුයි. දෙදෙනා සමගියෙන් සමාධානෙන් ජීවත් වේ. ජයාංකය 125, යවර්ණය කොළ සහ නිල් සුබ දිනය බදාදා සහ සෙනසුරාදා රෝග පීඩා වශයෙන් ඇස් රෝග, ඇස්වල සැත්කම් ඇතිවීම, හදිසි අනතුරු ඇතිවීම, ඒ වගේම උදරගත රෝග ආදිය පෙන්වුම් කර. කුම්භ ලග්නේ, කුම්භ ලග්න හිමි ඔබට මේ කාලය නීතිමය ගැටලුවක් මතුවීමෙන් ප්‍රශ්න රසකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. නීතිමය ගැටලුවක්. එසේ නැත්තම් ඔබ වැයපස ඉහළ යාමක් වගේ එකක් ඇති වෙන්නත් පුළුවන්. ආදායම් මාර්ගය හොඳයි, ලැබීමට හොඳයි. ඒ වගේම දරුවෙකුගේ යම් කරුණු කාරණා දැක ඔවුන් සමග එකට වාඩි වී සුහදව ගත කිරීමට ඔබට හැකියාව ලැබෙනවා.
එකට වාඩි වී න තමයි ඉන්නේ හැමදාම. නමුත් ඔබ සමහරට ඔබට සාදයක් වගේ එකක්, එහෙම නැත්නම් ප්‍රිය සම්භාෂණයක් වගේ එකක් තිබිලා ඔබ කට්ටිය එකට ඉඳගෙන ප්‍රීති වෙන්න හැකියාවක්. ඒ වගේම අනියම් සම්බන්ධතාවල් වලට හිත යනවා ඔබයි. ඒ නිසා ඒවා හිත පාලනය කරගත යුතුයි. ඒ නිසා පවුල් අවුල් වෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඒවා. ඉතින් ප්‍රේම සම්බන්ධතා තියෙන ඇට ඒවා ප්‍රශ්නයක් නෑ, ඒගොල්ලෝ ඒවා වැඩ කටයුතු කරගනි. ඒ වගේම විවාහකයින් එවැනි දෙයකට යොමු වුණොත් පවුල් ජීවිතයේ අවසානයක් බවයි පෙන්වුම් කරන්නේ. ඒ නිසා මානසික පීඩාකාරී බව එවලෙසම පවතිනවා. ජයංගය 5, 6, 7 ජය වර්ණය කොළ සහ නිල් සුබ දිනය බදාදා සහ සෙනසුරාදා. රෝග පීඩා වශයෙන් ඇස් රෝග, ඇස්වල යට වේදනා කැක්කුම් ඇතිවීම, සෙම ඇතිවීම, ඒ වගේම මානසික පීඩාකාරී බව, පෙනහළුවල සෙම බැඳීම, කැස්ස ආදිය පෙන්නුම් කරනවා. මීන ලග්නෙහිමි ඔබට මේ කාලය ප්‍රභූ පක්ෂයෙන් උදව් උපකාර ලැබීමක්, ඒ වගේම රජයේ සේවයේදී සිටිනවා නම් ඒ රජයේ සේවයේදී යම් යම් ගැටලුකාරී තිබුණා නම් ඒවා අවම කරගෙන ඔබේ කටයුතු සාර්ථක කරගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම කරන කටයුතු කඩිනම්ම කරගන්න, නිකන් කම්මැලිකමට ඉන්න නැතුව වැඩ කරන්න ශක්තිය ලැබෙනවා. ඒ වගේමයි ආදායම් මාර්ගයේද හොඳයි ලැබීමට. ඒ වගේම සියලු දොස් නැසින බවක් මේ සතිය තුළ ඔබට ඇති වෙනවා. සියලු දොස් වුණාම නොයෙක් ප්‍රශ්න, බාධක, ඒ වගේම ගැටලු, ග්‍රහ දෝෂ තියෙනවනම් ඒවා තරමක් ලිහිල් වෙලා සිතක් ශාන්තයක් උදා වීමක් ඇති වෙනවා. ඒ වගේම ඔබ යුග ජීවිත ගත කරනවා නම් තමන් තරමක් දුරට පොඩි ප්‍රශ්න නිසා රණ්ඩු ඇති වෙන්නත් ඉඩ තියෙනවා. ඒවා ගැන පාලනයක් මානසිකව ඉවසීමෙන්, ඔබ කොහොමත් ඉවසන කෙනෙක් තමයි, ඉවසීමෙන් කටයුතු කරන්න. එතකොට ඒවා සාර්ථක කරගන්න පුළුවන්. ධනේ ලැබීමත් මේ සතිය ඔබට හොඳයි. ඒ නිසා සමස්තයක් වශයෙන් ඔබට මේ සතිය සුභ සතියක් බවයි පෙන්වුවා. ජයංගයේ 4, 7, 8 ජයවර්ණය කහ සහ තැඹිලි සුබ දිනය බ්‍රහස්පතින්දා සහ සඳුදා. රෝග පීඩා වශයෙන් පපුයේ සෙම, ඒ වගේම මුත්‍රා රෝග, ඒ වගේම ලේවල විස වගේ දෙයක් ඇති වෙන්න ඉඩ කඩ ඇතිවීම ආදිය පෙන්නුම් කරන. ඒ නිසා මේ සතියේ විශේෂයෙන්මද ජනවාරි මාසේ 22 වෙනිදා ඉඳන් ජනවාරි මාසෙම 29 වෙනිදා දක්වා මේ සතියේ පලාපල ඔබ නැරඹුවනම්, බැලුවනම්, ඇසුවනම්, යම් උපදේශයක් ගත්තනම්, ඔබේ හිතට සතුටක් ලැබුණනම්, ඔබ හිතට දුකක් ලැබුණනම්, ඒ කියන්නේ ඒ දුක සමනය කරගත්තනම් මේ කේන්ද්‍ර බලලා අපිත් සතුටකටපත් වෙනවා. ඒ නිසා සමස්තයක් වශයෙන් ඔබට මේ සතියේ මේ සතියේ පලාපල බලලා ඔබට යම් කිසි ඉගෙනීමක්, යම් කිසි දැනීමක් ලැබුවා නම් ඒක අපේ සතුටට හේතු වෙනවා. ඒ නිසා ඔබ ඇතුළු සෑම දිනාටම මේ සතිය සුභම සුභ සතියක් වේවායි ප්‍රාර්ථනා කරනවා.